අනුහා සමල්කාපෙම නැවත පටන් ගනීද. රවින් අය තාමත්පුංචි තේරේ මගේ පෙම්වතා තමයි. ප්‍රේක්ෂකය අනුහ සමල්කා එකකට දකින්න ආසයි. දෙවෙන ඉනිම කියන්නේ ටෙලි ඉතිහාසේ එක්තරා රැල්ලක් බිකරපු ටෙලිනාටයක්. එහි සමල්කා අනුහස් පෙම්මිුවල ඔබට මත ඇති. රවීන් කානේෂ්ක සහ සනුද්‍රි පියසාත් පන පොවන මේ චරිත දිත්්‍යය ප්‍රේක්ෂිකයන අතර ජනප්‍රියත්තයට පත්වෙනවා කාලකට පසුව. නැවතත් මේ යුවල චායරපයකට පිණී සිටියා. ඒ රැෆෙල් අප ්‍රනාාන්දුගේ සැලිබරිිට කළන්ඩර සඳහා කාලෙකට පස්සුව පුංචි තිරේ පෙම්වතා සමඟ පෙනීසිි චායාරූපය ගැන වැඩිතුර කතා හට ශනොද්‍රි පියසාාවතා පිකතු කරගත්තා. ශනොද්‍රී ආයමත් පරණ පෙම්වතා එක් ෆොටෝෂ් එකක් කලානේද රවිී අය මගේ පරණ පෙම්වතා නෙමේ එය තාමත් මගේ පෙම්වතා තමයි. දේවැනි ඉනිමෙන් පසුව අලු ටෙලි නාටයක් කලා කිස් කියලා ඒකෙත් රවි අය මගේ පෙෙන්වතා මේ ෆො ෝ ළ ෙ නාාන්දු ගේ ෙල බ ැ න් ම. රෆී අ කියියක්ක වැඩ කරන හත්වෙන වතාව. මේ අවුද්දෙ ගොඩක් දුරට කැලඩරයක් කරන්නනෑ කිය තමයි හිටිය මේ අවවැනි කැලන්ඩரேනො කරඉන්න එක අපරාධිනිසා. ලෝන් චකට මාසයක් තියල මටත් කතා කරා ෆොටෝ ෂූට් එකට රවීන අයවයි මාවයි දාලා එක ෆොටෝ ෂූට්ට එකක් කරන්න කියලා රැිියයාකිගෙන් ගොඩක්කාය ඉල්ලීම් කරලා තිබා ඉතින් අපි ලස්සන ෆටෝෂූ්ට එකක් කලා ඔබ දෙපෙළම පෙනී හිටපු චායා රූපල්ට වඩා මික වෙන ස්නේදඔ අපි දෙන්නව හැඩගැන්ුවේ නුවන් විජේතුග අපේ මේකක් කොඩ ඔක්කම හැදුවේ නුව අයා රැෆී අකිකි තමයි මේ සංකල්පය හල් රෝමන්ස් කල්පයට අනුවඒ අපේ ශූට් එක කරා අපි ඇදුක් දෙකින් ෂූට් කලා මමයි රවී අය එකට ගොඩක් වැඩල් තියනවවෙලඳ දැන්න්නේනීමම් ගීතරූ පරච්චනාට රි නාට වලෙකට රඟ පාල තියනව ඒත් පළමු අතාවට තමයි මේ වගේ කැලන්ඩ එකකට ශූට්ட்டுකක් කලේ අපේ ලංකාව මේ වගේ අලුත්සාන් කල්පයාන්ට ෂූට් කෙරනව හරිම අඩුයි. කහොචායරෝපෙට ලැබනු ප්‍රතිචාර අම්මූ ගොඩක් කියහලායි මගේ ඉන්ස්ග්‍රම් එකේ මාවටැක්ල්ල තියන ෆටෝ සොලින් වැඩිපුරම තියන්නම ෆොටෝ එක හැමෝම පිස්සු හදිල වගේ මට එක දිකට මැසේචවල ඒක හොඳයි කියනවා මංහිතන්න යාලා මාවයි රවීන අ යව එකට දකින්න ආසයි ඒ අයිඉල්ල පපුවිදිහයට හොඳ දෙයක් රැෆියක්කි දීලා තියෙනවා ප්‍රේක්ෂකින් ඒ ශට්කේ තාව ෆොටෝ දාන්න කියනවා මල් අඟවත්තේක අනිත් ෆොටෝ නැහැ ශූට්ටික කරද්දී අමතක නොවෙන සුද්වීම් වෙලාඇති මට හැම සිදුවීම. මතකයි අමතක නොවෙන එකක් නැති තරම් හැමෝම යාලුව නිසා හරිම සතුටින් අපියේ කාලේ ගත කලේ එක සිදුවීමක් තියෙනවා කියන්න චූ්ක රදදි මම් බාත් ටබ් එකක බැහලා හිටියේ රවී අයන් නිතරම විලු කර කර දඟලනවා ඒ අමාව නාවනෝ වගේ බුරුවට බයකර කර හිටියේ මංකි ව්වා බලාග නැටැ්ික ඇරයි කියලා. ඒත් එක පාරටම ටැප්ික කැල්ලමාව නෑ විලා ගිය ඒ අමතක වෙන්න නැහැ. ශනද්‍රි කියන්නන්නේ පොඩි කාලීද ල කැමරාව විස්සර හිටපු කෙනෙක්. රපරන ගැන ඉගෙනගන්න ඉතුනෙ නැද නැහැමට චායරුප කරන ගැන ගෙනගන්න කර උනන්දවාක්නෑ හැබයි මම් ෆොටෝෂ් කරන්න නම් ආසයි दिලක්ෂයක්ख ඒ පැත්තෙනේ ගැන ගෙන ගත්තා සිනමා කර ගැන හොඳ දැනමක් යාට තියෙනවා මට ඒ පැත්තෙන් ැනුක් නැ රගණන පැත්තෙන් ඉගෙනගන්න කැමති ඒත් කැමරා කරන්නේ चाයරුපරන ගැන ගෙනගන්නේ තලම් කැමැත්ක් නම් නැ. ශාලද්‍ර මේ දවසලමුක දෙකරන්නේ මේ දවස්ස හරිම කාර බහුලායි මේ දවස්සරටෙලි නාට හතරක රපගත කිරම් කරනවා තබේ සිංහගිතාදී සේන කෙදිරි සිංහගි ගමනයා හිරු නාලිකාවි අලු ටෙලි நாට එක වැඩ පටන්න අරගෙන තියෙන්නේ තව සිවිගුර නාද නංකල් ගේ ටෙරිිනාට්ේක රූපගත කිරීමම් කරනවා ඒකි නම කොළබ ඉතාලිය ඒ වගේම චිත්‍රපටයක් රූපගත කරනවා ඒක නම ආදරණීිය ප්‍රාර්ථනා වාසව බදුගේ තමයි ඒක අධ්‍යක්ෂණය කරන්න ඒ වගේමම හිරුම මේ ග ස් ියරිටි වැඩ ස්ථාන රග කාරයා. කියන්න ශනද්‍රී නැවතතා තුරිදිීතිරයට එනවද මං පොඩිකාල චිත්‍රපට වල රඟ පෑවා ඒත් වැඩිහිට චරිතයක් නම් කරලාමනෑ මං හිතනවා ආදරනී පාර්ථනා චිත්‍රපට ගොඩක් අය ආසාාවෙන් බලායි කියලා ලංකාවිත් තාරණ පරපුර බලාපොරොත්තු எனන විදි ආදර කතාාව කියක චිත්‍රපට වලට ආරාධනා ගොඩක් ලැබෙනවා ඒත් මම හරියට චරිත තූරනවා ඉස්සරහට ත්‍රංගණ ශේත්‍රය ඇඳල ඉන්නවද එෙම නැහැ. මමගේ උපාද අවසන් කලා වැඩිදුර අධ්‍යාපන ගැන මන්දාවම හිතමින් ඉන්නේ ඒ වගේමම ඒතනෙ නිර්මාණ අධ්‍යක්ෂක රයක් විදිර වැඩ කරනවා, දේවල්லை එක කා ලය ලැබෙන ප දිකට රඟපාන හිතාගෙන ඉන්නේ.